ආයු පෝවන් කියල පිළිගන්නෝ ඔන්න අදත් තොයාල හැමෝමL Jobො Fa්‍ර යු ජැනල්ල එකට ඔන්න අද තපි ඔලට අරන්නාව අලුත් රැකියාවක් පිළිවඳ විස්තර. අද අපිඔලට අරන්නාවේ දැහිවල ගල්කිස්ස මහනගර සභාවේ පවදින තනතුරු පුරප්පාඩු කහිපයක් පිළිවඳ විස්තර, නම් ඒ විස්තර දැනගන්න. දෙවිටමපේ වීඩියගත් එෙක්ක රැදිල ඉන්න කියර ආරාධනා කරනවා ඔයල හැමෝටම. දෙෙහිවල ගල්කිස මහනගර ස්භාවේ පුරප්පාඩුව පවදින සෞඛ්‍ය පරිපාලක, තුවන ශවීණිය තන්තුර සඳහ. වැඩ හෝ ශේත්‍ර පරිපාලක, දුන්න ශේණය තන්තුර සඳහත් නියමිත සුදුසුකම් සපුරා ඇති බස්නාහිර පලාාතුතුද තීරපදිංචිකරුවන්ගෙන් අය දුම්පත් කැදවීමට මෙවර තීරණය කරලා තියෙනවා. එහනම් දැන් අපි බලමු මේ තන්තුර සඳහා අයදුම් කරන්න නම් ඔයාට තියෙන්න ඕන අධ්‍යපන සුදුසුකම් කියලා මෙහිදී සීමිත අයදුම්කරුවන් සඳහාවාගේම විවෘතා අ දුම්කරුවන් සඳහාද. වෙනවෙනම අත්‍යපන සුදුසුකම් සලකා බලනු ලබනවා. ඔයා විවෘර්තා අයදුම්කරුවෙක් නම්. ඔයාට තියෙන් ඕන අත්‍යාපන සුදුසකම් විදිහට මෙහිදී දක්වලා තියෙනවා ඔයා භාෂාව ඒයනේ සිංහල හෝ දෙමළ හෝ. ඉංග්‍රීසි ගනිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් හයකින් සාමාන්‍ය පෙළ විභාගය සමත්වෙන්න ඕන වගේම ඔයා උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් එකක්වත් සමත් වෙලා තියෙන්න්න ඕන වෙනවා. ඒකයන්නේ සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර ඔයා අනිකොත් විෂයන්ගෙන් එක් විෂයක්වත් අනිවාාරයෙන්ම සමත් වෙලා තියන්න ඕන වෙනවා. ඔයා සීමිත අයිදුම්කරුවෙක් නොම් මෙහිදී ඔයාගින් බලාපොරොත්තුවන අධ්‍යාපන සුදුසුකම් විදිහට දක්වල තිේනවා. ඔයා සාමා්‍ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩිවාර ගණනකදී භාෂාවට හා ගනිතයට, සම්මාන සාමර්ථ දෙකක් සහිතව විෂයන් හයකින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕන කියලා ඒ වගේම ඔයා මෙහිදී සමත්වුණු විෂයන්ගේ විෂයන් පහක්වත් එක වර සමත් වෙලා තියෙන්න්නත් ඕන වෙනවා මෙහිදී මෙන්න මේ කියන අධ්‍යාපන සුදුසුකම් වගේම ඔයා නැට තියෙන පලපුරුද්ධ පිළිබඳවත් විමසනු ලබනවා. මෙහිදී පලපුරුද්ධ පිළිබඳව විමසුුණු ලබන්නේ සේමිත අයතුම්කරුවන්ගෙන් පමණක් බව ඔන්න සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔොයා පලාත් පාලන ආහිතනයක Pල් එක හා පල් දෙක වැටුප් කේ අංකයටතේ වැටු ප්ලපන ස්තෙර කර ඇති හා ස්තෙර සේවාකාලය වසර පහක් සපුර ඇති සේවකේක් නම් ඉතිංහොට කරන්න තියෙන්නේ ඔයාගේ සේවාකාලය ආතින ප්‍රධානයලවා ලිකිිතව සනාත කරලා. මේ සඳහා යොමු කරන්න. මේ සඳහා අයතුම් කිරීමට කැමති විවෘත අයිදුම්කරුවෙක් නම් ඔයා වගේ වයිස අයිදුම්පත් භාරගන්නා අවසාන දින ඒක අෙන් දෙදස් විසයකේ දෙෙසම්බර්. එක්වැනිදට අවුරුදු දහටත් අවුදුත්තිහත් අතර වෙන්න ඕන වෙනවා. ඔයා සීමිතයතුදුම් කරුවෙක් නම්. දැනටමත් බස්නාහිර පළාත් රාජ්‍ය සේවෙන් නියුතු අයෙක් නම් ඔයාට මෙහිදී වය සීමාවක් අදාළ නොවන බව ඔන්න සඳහන් කරලා තියෙනවා. එහෙනම් දැන් නොපි බලමු. සඳහා ඔයාලව බඳවාගන්නේ කොහොමද කියලා. මෙහිදී විවෘර්ත ඇතුම්කරුවන් සඳහා වගේම සීමිත ඇතුම්කරුවන් සඳහත් වෙනවෙනම ලිගිත පරීක්ෂණයක් වගේම විෝගත සම්මක පරීක්ෂණයකොත් ත්වනු ලබනවා විවෘර්තා ඇදුම් කරන් සඳහා ලැබෙන ලිකි පරීක්ෂණයේදී ඔවන්ට ප්‍රශ්න පත්‍රත් දෙකකට මුොහුණ දෙන්න සිෙද්ද වෙනවා ඔවුන්ට ලැබෙන පළවන ප්‍රශ්නපත්‍රය අපි ඕෝගතාව හා බෞද්ධ පරීක්ෂණය ප්‍රශ්න වලින්ද ඔවුන්ට ලැබෙන දෙවන ප්‍රශ්නපත්‍රය කාලීන සිදුවීම් පිළිබඳ සාමාන්‍ය අවබෝධය පිළිබඳවද සා බල්නු ලබනවා. මේ ප්‍රශ්න පත්‍ර සඳහා උපරිම ලකුණු සීයක ප්‍රමාණයක් හිමිනා අතර මින් සමත්වීමට නම් අවම සයට හතලිහක්වත් ලකුණු ලබාගන්න ඕන වෙනවා. ඉතිං මෙහිදී ඔයාලා ලබාගන්නා ලකුණ ඕනු ෆිළිවෙල අනුව වැඩි ලකුණු ලබාගත් අයගෙන් පුරප්පාඩු පිරවීම සිදු කරුණු ලබනවා. සීමිත අතුුම්කරුවන් සඳහා ලැබෙන ලිකිත පරීක්ෂණයේදීද ඔවුන්ටත් විෂයන් දෙකකට මූුණ දෙන්න සිද්ධ වෙනවා ඔුන්ට ලැබෙන පළවන ප්‍රශ්නපත්‍රය සාමා්‍යි දැනීම හා බුද්ධි පරීක්ෂණය ගැටලු බලින්ද ඔවුන්ට ලැබෙන දෙෙවන ප්‍රශ්නපත්‍රය ශෂේත්‍රය හාදාල දැනුමු පරීක්ෂා කිරීමේ පරීක්ෂණයකින්ද සමන්විත වෙනවා. මෙහිදීද උපරිම ලකුණු සීියක ප්‍රමාණයක් හිමිවුණ අතර අවමුව සියද හතලිහක් ලබාගන්නා අයතුම්කරුවන් මින් සමත් කරනු ලබනවා. ලිකිත විභාගෙන්, හළ මදකුණු ලබාගන්නා අතුම්කරුවන්ගේ පුොර්පාඩු සංख්‍යාවමෙන් දෙකුණියක ප්‍රමාණයකට විෝගත සම්මොක පරිීක්ෂණය සඳහා කැඳවනු ලබන අතර මෙම පාරීක්ෂණ දෙකෙන්ම? ඉහළම ලකුණු ලබාගන්නා අයගෙන් පුරක් පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරුණු ලබනවා. පරිපාලක තුන්වන ශවෙනයේ තනතුරට බඳවා ගැනීමේ සීමීත ලිකිත පරීක්ෂණය සඳහා විශය නිර්දේශ විදිහට එක් එෙක් ප්‍රශ්න පත්‍ර සඳහා වෙනවෙනම විශනිර්දේශයන් දක්වල තියෙනවා. සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය ප්‍රශ්නපත්‍රය සඳහා ආර්ථික, සමාජයේය, අධ්‍යාපන, විද්‍යාත්මක සංස්කෘතික හා දේශපාලනිික මෙන්ම ක්‍රීඩා ශේස්ත්‍රයට අදාළ දේශීය විදේශය වශයෙන් වැදගත්වන කාලියන සිද්ධීන් පිළිබඳ දැනුම වගේම ඔය ලටතියෙන භාෂා හැකියාව පිළිබඳ දැනුමත් තර්ගන ශක්තය හා ගනිතෙම හැකියාව පිළිබඳත් මෙහිදී විම්මසනු ලබනවා ශෂේස්ත්‍රයට අදාළ දැනුම පරීක්ෂ කිරීමේ ප්‍රශ්න පතයේදී. සෞඛ්‍ය පරිපාලක තනතුර සඳහා විශෂය නිර්දේශය විදිහට මහජන සෞඛ්‍ය සුභසාධනය පිළිබඳ ඒ ඒ පලාත්පාලනනා අතන මගින් පැවරී ඇති බලතර ප්‍රකාරව කටුතු කිරීමේදී. සක්කලා අපහරණය කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම කසල ප්‍රතිචප්‍රීකරන්නේ කිරීම පිළබඳ මූලික දැනුමත් මැනබල්නු ලබන අතර සුළු සේවක කටයුතු අධීක්ෂණය හා පරිපාලනය පැමිණීම සටහන් කිරීම නිවාඩු ලබාගැනීමේදී, අනුගමනය කරන ක්‍රමවේදයන් වගේම මැසි මදුරු වුවදුරු වලක්වා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ මූලික දැනුමත් මෙහිදී පරීක්ෂා කරනු ලබනවා. වැටහෝ ශේෂත්‍ර පරිපාලක තනතුරු සඳහා පලාාත්පාලන අන පනත්මගින්. ඒ ඒ පලාාත්පාලන ආයතන වෙත පැවරිය ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී, කාර්මාන්තංශයෙන් සිදුකරන කටයුතු මාර්ගයලි කිරීම් කානු පද්ධති සකස්කිරීම් පෙර මිෂ්ට්‍රනේලීම් හා මාර්ග අඩත්තු කටයුතු වලදී සේවකන්ගේ රාජකාරී කටයුතු අධීක්ෂණය හා පාලනය පැමිණින් සටහන් කිරීම නිවාඩු ලබා ගැනීමේදී අනුගමනය කරන මූලික දැනුමත් මෙහිදී පරීක්ෂා කරනු ලබනවා. පරිෆාලක තුන්නනිශ්වණයේ තන්තුරට බදවා ගැනීම ්‍යවෘර්ත ිත පරීක්ෂණය සඳහා අදාල විශය නිර්දේශයන්ද වෙන් වෙන් වශයෙන් දක්වොලතියනවා. කාලීන සිදුවීම් පිළිබඳ සාමාන්‍ය අවබෝධය ප්‍රශ්නපත්‍රයේදී ඔයාලගේ ආර්ථික සමාජීය අධ්‍යපන විද්‍යාත්මක සංස්කෘතික. දේශපාලනිික මෙන්ම ක්‍රඩා ශේස්ත්‍රයන්ට් අදාළ දේශීය විදේශීය වශයෙන් වැදගත්වන කාලීන සිද්ධීන් පිළිබඳ ඔයාලගේ දැනුම මැන බල්න්නු ලබනවා. ඔයාට ලැබෙන අපියෝගතාවහා, ුද්ධි ීක්ෂණය ප්‍ර්ණ පත්‍රයේේදී ඔයාලගේ තර්කන ශක්තිය හා ගනිත මේ හැකියාව වගේම භාෂා හැකියාව පිළිබඳවත් විමසනු ලබනවා. ඉතින් මේ නිිකත පරීක්ෂණයෙන් අනතුරුව සීමිත අයතුම් කරුවන් සඳහා පමණක් විහෝගත සම්මුග පරීක්ෂණයකුත් පවත්වනු ලබනවා මේ විහෝගත සම්බුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දෙනු ලබන විශේෂණ නිර්ණායක කහිපයක් පිළිබඳ විස්තර මෙහි දක්කොලතියෙනවා දැන් අපි බලමු ඒ විස්තර පිළිබඳව. සපුරාලිය යුතු ස්ථිර සේවා කාලයට අමතර සේවා කාලයට ලකුණු පහකුත් වැඩ බැලීම හෝ රාජකාරී ඉටු කිරීමට ලකුණු දහයෙකුත් ශේෂත්‍රයට අදාළව දැනුවු පරීක්ෂා කිරීම සඳහා ලකුණු විස්සකුත් වගේම ප්‍රෞෘර්ෂත්වය සඳහා ලකුණු පහකුත් වශය මෙහිදී මේ ලකුණු විසිපහ, න් විත වෙනවා. ඉතින් මෙන්න මේ කියන විදිහට තමයි ඔයාලට විහෝගත සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු හිමිවෙන්නේ මීට අමතරව සවමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී. සලකා බලනුල් ලබන අවශ්‍යතාත් මෙහිදී සලකා බලනු ලබනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. සීමිතඇයදුම්කරුවන්ගෙන්. පුරප්පාඩු පෙරවීමට නොහැකි අවස්ථාවලදී පමණක් විියෘර්ත ඇඳම්කරුවන්ගෙන් පුරප්පාඩු සඳහා කැනවීම් සිදු කරුණු ලබන බව. ඉතින් මේ විස්තර තමයි මේ පිළිබඳව ඔයාලට විශේෂයෙන් දැනගන්න තියෙන්නේ ඊට අමතරව බඳවා ගැනීම සඳහා පොදු කොන්දේසි කිහිපයකෝොත් සේවය නයුක්ත කිරීමේදී අදාලොන් දේසි කිහිපයකුොත්. ගැස ටිවේදනය සඳහන් කරලා තියෙනවා? ඉතිං අල්ට පුලුවන් ගැසට නිවේදනය හොින් කියවල බලලා ඒ පිළිබඳ විස්තර දැනගන්න. ඉතින් වෙනද වගේම අදත් මම ගැසත් නිවේදනය බැලීමට අදාළ ලිං එක පහල ඩස්ක්‍රපෂන් බොක්ෂකේත් පලවෙනි කමෙන්ට් එකත් දාල තියෙනවා ඔයාට පුළුවන් එතනින් ගිහින් ගැසට නිවේදනය ඩවුන් ලෝඩ් කරගන්න. එහනොම් දැන් නොපි බලමු කොහොමද මේ තනතුරු සඳහා. ඔයාලට අයදුම් කරන්න තියෙන්න්නේ කියලා. මෙ නිවේදනී අවසානයේ දක්වල තියෙන ආදර්ශාකෘති අනුව ඔයා ඔයාගේ අයදුම් පත සකස් කරලා ඉදිරිපත් කරන්න ඕන වෙනවා. ඔයාාව සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබෝහොත් ඔයා අනිවායෙන්ම වගේ උපපැන්න සහතිකේ මුල් පිටපතක් ඉදිරිපත් කරන්න ඕ වෙනවා වගේම ඔයා අනිෙකුත් සහතිකවල ඡායා පිටපත්, ඉදිරිපත් කරන්න ඕන වෙනවා. ඔය ඉදිරිපත් කරන්න ඕන චායා පිටපත් විදිහට අධ්‍යාපන සහතික හෝ ලබාගත් ඉහල මධ්‍යාපන සුත්සුකම් දැක්වෙන වෙනත් සහතික. ෘතියේ සුත්සුකම් සනාත කිරීමේ සහතික පලපුරුද්ධ පිළිබඳ සහතික තනතුරට අදාළ වෙනත් සහතික ජාතික හැඳුනුම් පතේ හෝ රියදුරු බලපත්‍රයේ දෙපැත්තේ චායස්තික පිටපත් පදිංචී සහනාත කිරීමේ සහතිකය චරිත සහතිකය, මෙන්න මේ කියන සහදිකවල ජායාපිටපත් තමයි ඔයා මෙහිදී ඉදිරිපත් කරන්න ඕනු වෙන්නේ. මෙන්න මේ කියන විදිහට ඔයා විසින් සකස් කරගත්ත ඔයාගේ අයතුම් පත්‍රය නාගරික කොමසාරිස් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව දෙහිවල යන ලිපිනේද. දෙදස් විසය එකේ දෙෙසම්බර් තිස් එෙක්වෙෙන දට කලින් ඉක්මලින්ම ලියාපදිංචි තැපෑල හරහා යොමු කරන්න. ඔයා දැනටමත් රාජචි සේවේ හෝ, පලත් සබා රජසේවේ නිියක්තායෙක් නම් ඔයා ඔයාගේ අයතුම්පත්‍රය ආයතන ප්‍රධානයා හරහා එවන්න ඕන වෙනවා. අපි හිතනවා දැන් ඔයාලට මේ පිළිබඳ විස්තර හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉදින් මේ වගේ අලුත්්‍රැකයා පිළිබඳ විස්තර දැනගන්න. ඔයාල තවමන්තපේ YouTube් චනක සබස්්‍රයිබ් කරලා නැතිනම්. දැන්ම සබස්ක්‍රයිප් කරලා බෙල් අයිකර එකත් කලික් කරන්න. කොටවාට පුළුවන්, අපි වීඩියෝ එකක් අප්ලෝට් කරපු ගමන්ම ඉක්මනිින්ම බලාගන්න. ඉතින් අද තිත් එක එකතු වෙලා ඉදියට ඔයල්ට ගොඩක් ස්තූතියි, අපි අයිමත් අලොත් වීඩියෝ එකකින් හම්බු වෙමු.